රනිල් රාජපක්ෂ යනු දන් දිනා වැදූ නාලනී හැදූ දරුවෙක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි. අරගලකරුවන් මේ ආකාරයට මර්ධනය කිරීම හරහා රනිල් රාජපක්ෂට යන්න වෙන්නේ ඉතා භයානක විදිහට බවද ඇය පැවසීය. අරගලකරුවන් ඉරක්ක කරමින් දැවැන්ත මර්ධනයක් ක්‍රියාත්මක කරමින් ඇති බවත් බන්ධනාගාරගතව සිටින්නේ වර්ධකරුවන් නොව අහිංසක පුද්ගලයන් බවද ඇය පෙන්වා දෙයි. අධිකරණය ඉදිරියේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මේ බව සඳහන් කරන ලදී. මේ අතර සියලු බෙදීම් අතහැර වැටුණු රට ගොඩ ගැනීම සඳහා සියලු පාර්ශ්ව එක්ව ක්‍රියා කළ යුතු බවත් එලෙස ක්‍රියා කිරීමෙන් සමාජය ඉල්ලා සිටින සිස්ටම් චේන්ජ් එකද ඇති කළ හැකි බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. දිගු කාලයක සිට රටේ ජනතාව මුහුණ පා සිටි ඉන්ධන ගෑස් පොහොර ප්‍රශ්නවලට ජනාධිපතිගෙන යන වැඩපිළිවෙල නිසා මේ වන විට විසඳුම් ලැබී තිබෙන බවත් සෙසු ප්‍රශ්න විසඳීම සඳහා සමස්ත ජනතාව ඉවසීමෙන් යම් සාධාරණ කාලයක් ලබා දිය යුතු බවත් අබේවර්ධන මහතා පැවසීය. වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ හත්වන දින කාලයේදී මාධ්‍යට අදහස් දක්වමිනි. එහිදී තවදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේද කීවේය. ශ්‍රී ලාංකික මහජනතාවට මේ අවස්ථාවේ මං කියන්නේ විශේෂයෙන්ම වෘත්තීය සමිති ව්‍යාපාරයේ සියලු දිනාට කියන්නේ ඔබ බෝඩ් එකක් උස්සන්නේ කොයි මොහොතේද පෙට්‍රල් නැති වෙනවා. රටේ තරුණ පරම්පරාවේ අනාගතය විනාශ වෙනවා. බෝඩ් එකක් ඉස්සුවට කමක් නැහැ. වෘත්තීය සමිති වලටත් අයිතිවාසිකම් තියෙනවා. හැබැයි මේක වැටුණු රටක්, මේක බංකොලොත් වුණු රටක්. එතනටපත් වුණොත් මේ ව්‍යාපාර තියෙන යම් යම් අඩුපාඩුකම් නිසා ඒවා පැහැදිලිව තේරුම් ගත යුතුයි. ඒ තේරුම් අරගෙන සමාජයට නිවැරදිව මාසහයක් ඉදිරියට යන්න ඉඩ දෙන්න යනුවෙන් සඳහන් කළේය.